වෙනකොට අපි දකිනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමා නියෝජනය කරන මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහත්මයා කියනවා ඊළඟ ආණ්ඩුව තනන්න ජනතා විමුක්ති පෙරමුණ එක්ක හරි කමන්න එකතු වෙලා නව ගමනක් යන්න සූදානම් කියලා. ඔබතුමා මේක පක්ෂයේ උපසභාපතිවරයා විදිහට ඔබතුමා දකින්නේ කොහොමද මේ? ඇත්තටම ජයසිරි ජයසේකර මහත්මයා පමණන්නේ ලංකාවේ ඉන්න ඕන පුරවැසියෙක් කියනවා අලුත් ආණ්ඩුවක් හදන සියලු දෙනා එක්කව වෙලා රට හදන්න පුළුවන් ආණ්ඩුවක් හදමු කියලා. දැනට ආණ්ඩුවේ අපි හිටියට අපේ ආණ්ඩුව හරි මගට ගන්න අපි උත්සාහ කරනවා. උත්සාහ කරලා බැරිම තැනට ආවොත් අපි ඒ තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා අපිට. එළියේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්විකයන් අතර සියලු දෙනා කියනවා ආණ්ඩුවෙන් යන්න යන්න කියලා. නමුත් ආණ්ඩුවේ ඉන්න මේ රාජ්‍ය ඇමතිවරු දයාසිරි ජයසේකර ඇමතිතුමා වගේ අය ඉඳලා බර වෙලා ඒ අය මේකෙම එළිලා ඉන්නවා. ඇයි ඇත්තට මේකට හේතුව? තාම ඇතුලේ ඉඳලා බොරුවට කහිනවා එළියේ මිනිස්සුන්ට එක දෙයක් කියන ඇයි? තාම ආණ්ඩුවේ යන්න තරම් වරදක් සිද්ධ වෙලා නැහැනේ. තම ආණ්ඩුව හරිමකට ගැනීම සඳහා අපි සියලු දෙනාම එක්කව වෙලා ක්‍රියා වෙනවා. ඒ ඔබතුමාලටද ජනතාවට? ජනතාවට නම් වරදක් වෙලා නේද? ඔබතුමාලා ගැනද හිතන්නේ ජනතාව ගැනද ඔබතුමාලා? ජනතාවට ආර්ථික වශයෙන් ප්‍රශ්න තියෙනවා. ඒවා අපි සියලු දෙනා සාකච්ඡා කරලා විසඳා ගත යුතු ප්‍රශ්න. නැතුව පෞද්ගලික ප්‍රශ්නයක් කාටවත් ඇති වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ඉදිරි මාස දෙක තුන ඇතුළත මම හිතන්නේ යහමකට ආණ්ඩුව එයි. ඒ හරහා අපිට රටේ ගමනක් යන්න පුළුවන් තත්ත්වයට අපි එයි. ඔබතුමා කිව්වා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක, يعني ඔබතුමාලාගේ පක්ෂය ගොඩක් කියනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හරි කමන්නේ ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් කියලා. එතකොට දැන් මේ අවුරුදු 72ක් එක්කම මේ දෙකොල්ල තමයි මේ ඔය 225ම තමයි පාර්ලිමේන්තුව අඩු වැඩි දෙකින් පාලනය කරලා තියෙන රට. හැබැයි කවදාකවත් මේ වෙනකන් හරි දැන් ඇත්තටම අපි තාමත් සංවර්ධිත වෙනමින් රටක් නේ. පරණ කියමනක් තියෙනවා නේද බෝතලේ මාරු කරාට වයින් මාරු වෙලා නැහැ කියලා. ඔව්. ඒකම නෙමෙයි දැන් ඔබතුමාලා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලත් වෙන්නේ. අපි තාම එකව වෙලා නැහැ නේ එහෙම. එකව වෙලා ගන්න හදන්නේ. නෑ එකව නක දයසිරි ජයසිරි මැතිතුමාගේ පෞද්ගලික තීන්දුවක් නේ. අපි තාම පක්ෂීය තීන්දුවක් විදිහට මධ්‍යම කාර්ක සභාවෙත් කවුරුහක් තීන්දුව කළ නැහැ නේ. අපි එහෙම කරනවායි කියලා. ඔබතුමාලා එකපාරක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගියා. අවසානයේ එක්සත් ජාතික පක්ෂයද කරේ මොකද්ද? එක ආසනයට බැස්සෙවි. ඒකම නේද ඊළඟට ජේපී එකත් එක්ක ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණට ඔබතුමාලා කරන්න හදන්නේ නෑ. එහෙම එකක් නෑ. ජනතා විමුක්ති පෙරමුණට වෙනම කට්ටියක් ඡන්ද දෙන්නේ අපිට දෙන්නේ වෙනම කට්ටියක්. දැන් ඔබතුමාලා හිතන්නේ නැද්ද මේ රට ගොඩ ගන්න නම් අතුරම වෙනම කණ්ඩායමක් ඉන්න ඕනේ කියලා? මගේ පෞද්ගලික මතය රට ගොඩ නගන්න අපි සියලු දෙනා පක්ෂ බේදෙන් තොරව රටේ කොහොම එක්කව වෙලා රට එක තැනකට ගේන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. එතන ආපහු ඉඳීනේ මහින්ද රාජපක්ෂ මහත්මයලා අතර පිටු. එතකොට කොහොමද ගොඩ ගන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා කියන්නේ හොඳයිනේ. වැඩක් කරපු මිනිස්සෙක් වැඩක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන පුද්ගලෙක්. ඉතින් රටේ 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ බලාපොරොත්තු ඇතුවේ. ඔව්. අද ඉතින් 69 ලක්ෂයක බලාපොරොත්තු ඉතිවිලා. නෑ ඒක තමයි. ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ජනාධිපතිතුමාවත් කරපු වරදක් නෙවෙයි ඒක. යම් නිලධාරි දෙන්නෙක් තුන් දෙනෙක් විසින් කරන ලද ප්‍රශ්නයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. තව මාස 3ක් යනකොට මම හිතන්නේ ඒ සියල්ලක්ම විසඳලා හරි මගට යයි ආණ්ඩුව. හැබැයි මෙහෙම හිතන්න බැයිද මන්ත්‍රීතුමා? දැනට ඔය 69 ලක්ෂයක් ඡන්ද දුන්නනේ. ඔය මිනිස්සු නෙමෙයිද මේ වැරද්ද කරලා තියෙන්නේ? නෑ. ඒක මිනිස්සු කැමැත්තෙන් දීපු දෙයක්. ඔව්. කවුරු බලෙන් ගත්තේ නෑ ඡන්දෙ. නෑ ඒක තමයි. ඒතකොට මේ මිනිස්සු නෙමෙයිද වැරද්ද කරගෙන තියෙන්නේ? මේ රටේ විශ්කේ. නෑ ඉතින් මෙහෙම ආණ්ඩුවක් පත් වුණාම හැමදාම උක වෙනවා. මා පළවෙනි අවුරුදු දෙකේ මිනිස්සු බලිනවා. ඊපස්සේ හරි මගට ගියේ නැත්තම් ඊනසරේ මිනිස්සු තීන්දුවක් ගන්නවා. දැනට මිනිස්සු බැන්නට මගේ පෞද්ගලික මතේ මම දේශපාලනේ අවුරුදු 35 40ක් කරපු මිනිහෙක් විදිහට පුද්ගලෙක් විදිහට තව මාස 3ක් 4ක් යනකොට එහා මගට ආණ්ඩු වේවි.